මංහන ඉස්පරිචුල කන්ට්‍රේ කියන කියන අපේ අධ්‍යාත්මිවේදින්ට එන්න මාත්‍යක රිෂිකේශයන්. ඔය රේප් කේස්වලට බහුතරයක් ස්වාමිවරු එක්කව වෙලායින්න. දැන් මේ ෂණික හැඟීම් නිසා ඉන්දියාවේ මේ කාලය ඇතුළත අපි කතා කරන ඕනේ විශාල සිද්ධියක් ගැන. කො අඩු ගානේ ළමෙක් කරන් ගියත් ළමෙක වකුගඩු දෙක ගලවන. ඒක විකුරන්න පුළුවන් ඉන්දියාවේ. අපි එතන අතරමං වුණා. අතරමං වුණා පස්සේ අපිට විසිල් ගහනවා දුවල දෙන්නට කතා කරනවා හින්දියෙන් එන්න කියලා. ගාන කීයේ දහන එහෙම. සතුටින් ජීවත් වන්නට ශ්‍රී ලාංකිකයින් හුරු කරන ඉන්දිය ස්පිරිචුවල් කන්ට්‍රේ කියලා මං අහන ස්පිරිචුවල් කන්ට්‍රේ කියන කියන අපේ අධ්‍යාත්මිකවේදින්ට එන්න මාත්‍යක ඍෂිකේශයන් එන්න මාත්‍යක හරිද්වාරයන් ඍෂිකේශ කියන්නේ ඍෂිකේශි එතර ඍෂිකේශි කියලා කියන්නේ ඍෂි කියන ඉරුෂුන් කේශි කියන්නේ කේශ කලාප එතර ඒවා ස්පිරිචුවල් ටවුන් කියලා කියන්නේ අද මම මීට අවුරුදු 25-30 උඩදී ගිය නගර අද එහෙම නැහැ මිනිස්සු හරිම ප්‍රකෝපකාරී මේ වගේම තමයි කෙල්ලෙකුට පාර යන්නේ දැන් අපි මේ සැරත අපි ඔක්තෝබර් මාසේ යනවා ඉන්දියාවේ මගේ යන ගොඩක් යන ලේඩිස්ලා මයිගලට පළවෙනි නීතිය දාලා තියෙන තනියෙන් යන්න බෑ එදත් කියනවා අදත් කියනවා ඔය ස්පිරිචුවල් කියන රැවුල් වවාගෙන මාල දාගෙන කරාබු දාගෙන ඉන්න අයගෙන් තමයි ඊටදී බය වෙන ඔය රේප් කේස් වලට බහුතරයක් ස්වාමිවරු එක්කව වෙලා ඉන්න ඉන්දියාවේ යන්න බලන්න ඉන්දියාවේ ගිහිල්ලා හිරගයක් ඇතුළේ බලන්න වැඩිම ස්වාමිලා ඉන්න හේතුව තමයි ඒගොල්ලෝ ගොඩාක් සමහර අය හිත දියුණු කරන් කියලා මාවපෑනක් කරන බයිකල් කියන දාගෙන දාගෙන ආධ්‍යාත්මික වේදිය කියලා දාගන්න. ඇති ආධ්‍යාත්මික වේදියක් නැහැ. ඒ නිසා මතක තියාගන්න විශේෂයෙන්ම ඔය අපේ සංචාරය කරන අය. මම කියන්නේ මෙහෙමයි. 90%ක්ම එහෙම කට්ටිය ඉන්නේ. 90%ක්. 10%ක් විතර හොඳ මොහොත මිනිස්සු ඉන්නවා. ඒක හොඳට අත්දැකීම් තියෙන අපි දැන් ඍෂිකේශ ගියාන් පස්සේ අපි හිතනවා හැම ආශ්‍රිකම ස්වාමීන් එහෙමයි. හැම ආශ්‍රිකම ඉන්න සන්නාසිවරු ඒගොල්ලෝ එහෙමයි. අපි කියන බාබාජි ඒගොල්ලෝ එහෙමයි. ගොඩක් අය එහෙම නැහැ. මට තියෙන අත්දැකීම් මම කියන්නේ ඉතින් හරි පරිස්සම් වෙන්න මොකද හේතුව? එකක් තමයි ඒගොල්ලෝ ලිංගිකත්වයේ මූලික කරගන්නවා. මුදල් මූලික කරගන්න හැම වැඩකටම. ඒ නිසා හරි පරිස්සම් වෙන ඔබ බලාපොරොත්තු වෙන ස්පිරිචුවල් සිටි එකක් ටවුන් එකක් ඉන්දියාවේ කොහෙවත් නැහැ. ඒ නිසා පරිස්සම් එක්ක අඩු ගානේ ළමෙක් කරන් ගියත් ළමෙක වකුගඩු දෙක ගලවනවා. ඒක විකුරන්න පුළුවන් ඉන්දියාවේ. ඒ වගේ තියෙන තැනක් ඉන්දියාවේ තියෙන නිසා පරිස්සම් වෙන්න ඕනේ තාම සමහර තැන් හරිම සැහැසි මට හොඳ අත්දැකීමක් තියෙන මම දිල්ලි බැංගලෝර ගිහිල්ලා මායි මගේ දුවයිල දෙන්නයි බිනිදත් එක කියලා බැංගලෝර ගිහිල් එක පැත්තකට ගියා ඒ පැත්තේ සම්පූර්ණ ඉන්නේ අපි කියන්නේ බාබේරියස්ල වගේ මිනිස්සු ඉන්නේ ගංජා ගහලා ගොඩක් ඉන්න අපි එතන අතරමං වුණා පස්සේ අපිට විසිල් ගහනවා දුවල දෙන්නට කතා කරනවා හින්දියෙන් එන්න කියලා ගාන කීයේ දහන එහෙම පස්සේ දැන් මට එක මනසේ ක්‍රීවල් කරකව සර් ඉක්මනට පුළුවන්තර ඔතන ඔය දිවට දිගේ දුවලා ටවුමට යන්න කියලා. පස්සේ මම ළමයි දෙන්නත් තරම් ඒ දිගේ මායි වයිෆ් ඔක්කොම දිව්ව එළියට. ඒ කියන්නේ එච්චර නරකයි. එච්චර භයානකයි. ඒ නිසා පරිස්සම් වෙන්න ඕනේ පහුගිය කාලේ මේ එකක් වාර්තා වෙච්ච එකක්. පහුගිය කාලේ එයා මලේ නැහැ. කාන්තාව දූෂණය කළ ඇමරිකාව. ජාතික කාන්තාව ඍෂිකේශ වුණා. ඒ නිසා හරි භයානකයි ස්පිරිචුවල් කියලා කියනකොට ඔබ යනකොට ප්‍රවේශයෙන් යන හඳවතීම ඔබ ආර දෙන්න එපා ඔබ ජීවිතයට. ඉතින් අපි හිතනවා අපි ඉන්න ආශ්‍රමේ 100%ක් ස්පිරිචුවල් අය කියලා. අපේ බඩු මම හොඳ අධ්‍යක්ීම් තියෙනවා. අපි ඉන්න කාමරේ කඩලා අපේ කැමරා ආම්පන්නු සංගේ ස්පිරිචුවල්ස්ලා. එහෙම හිතන්න එපා. ඒ නිසා හරි භයානකයි වෙනත් රටවල් වලට ගියොත් ඔබට මේක අඩුයි. එංගලන්තේ ඇමරිකාවේ කියවගේ ජර්මන් වගේ ගියොත් එහේ ඊට වැඩි විනයක් තියෙනවා. මේ අපේ රටත් ඒ රටත් විනයක් නෑ එහෙම. නිසා හරි පරිසංගෙන මගේ අත්දැකීම මම 102 යන්නේ දැන් ඉන්දියාවේ. මගේ අත්දැකීම මම හැම ඉන්දියාවේ හැම සිටි හැම නගර හැම ආශ්‍රයකටම ගිහිලා තියෙනවා. ඉතින් ඒ කියන්නේ හරි පරිසංග වෙන ඔබ යනවා නම් තනියෙන් යන එක භයානකයි, ගෑනු දෙන්නෙක් යන එක භයානකයි, පිරිමියෙක්ක් ඉන්න ඕනේ, ශක්තිමත් කෙනෙක් ඉන්න ඕනේ, විශේෂයෙන් ලැන්ග්වේජ් එක පුළුවන් නම් ලොකු දෙයක් ඔබට. ගොඩක් අඩු ඉංග්‍රීසි බෑ. ඉතින් හින්දි, කර්ණාටක, කනඩා, කනඩා, ඒක දෙමළ, ඔය භාෂා තුන දැන් අපි චෙන්නයි වගේ ගියොත් චෙන්නයි වගේ දෙමළ අවශ්‍ය වෙනවා. ඒ කියන්නේ දැන් ඒ හැම කෙනෙකුට භාෂා 3-4ක් කතා කරන්න පුළුවන්. හැම පොඩි ළමයෙකුටත් භාෂා 3-4ක් කතා කරන්න පුළුවන්. හින්දි වගේ පුළුවන් නම් ගොඩක් හොඳයි. මොකද ඉංග්‍රීසි කතා කරන ප්‍රමාණය අඩුයි. සතුටින් ජීවත් වන්නට ශ්‍රී ලාංකිකයින් හුරු කරනවා.